සමහරු මහ ධනවත්නේ රහස කොහෙද නෑ දන්නේ මුනිඳු මෙහෙම පහදන්නේ සිල්වත් මොතුමන්ට තියු පාසගින් පුදලා නැති බැරි අයට මහදන් සල් පවත්වලා මරණින් පස්සේ යයි දෙව්ලොව සැපත බලා මෙහෙ ආවොතින් ඇතේ සම්පත් උතුරවලා මහණෙනි දීමේ ආනිසංස මන්තරන් දන්නවනම් එක මිනිහෙක්වත් සතෙකුටවත් නොදී එක වේලක්වත් කන එකක් නැහැ බුදුහාමුදුරු හිමයි වදාලේ ඉස්සර අපේ මිනිස්සු කුඹුරු වැඩ කරත් සත්තුන්ට වෙනම ලියද්දක් වෙන් කරලා තිබුණා ගස්වල ඉස්සෙල්ලම හැදෙන ගෙඩි ටික බුද්ධ පූජාවට අහලපාල මිනිස්සුන්ට බෙදලා දුන්නා කුඹුරුවල තිබ්බ කියනවා කුරුළු පාළුව කියලා එකක් ගෙවලුල බත් වෙනකොට හදිසියේ කවුරු හරි ආවොත් දෙන්න කියලා ටිකක් වැඩියෙන් බත් වෙනවා ගෙවලුල ආගන්තුකයන් සඳහා නිතර සූදානම් දැන් හදිසියේ ගෙදර කෙනෙක් ආවොත් එක්කෙනෙක් බඩගින්නේ ඉන්න වෙනවා ආම්ද්‍රෝ කියයි අනුන්ට දෙන්න තියා අපිටවත් නැතුව ඉන්න කාලයක් ඒක ලෝකෙට බලපාන ප්‍රශ්නයක් නේ ඒක කර්මානුරූප සිද්ධියක් නෙවෙයි ඒක ගති සම්පatti උපදි සම්පatti අපි අහලා තියෙනවානේ මේ ජීවත් වෙන ප්‍රදේශෙ ඒක ඒක කර්මයට බාර දෙන්න බෑ එතකොට හිතන්නකෝ කාල සම්පatti කාල විපatti කියලා තියෙනවා දැන් මේ කාල විපතක් නේ ඒක කර්මයට ආදාන නැහැ එතකොට ළමයින්ට අපි කියලා දෙන්න ඕනේ දවසකට මොනවා හරි සතෙකුට හරි දෙන්න කියලා. දවසකට මොනවා හරි සතෙකුට හරි දෙන්න කියලා. මේ හිතන්නකෝ හාමුදුරුව වදාළනේ කන්නවත් නැති මිනිස්සු ඉන්නවයි කියලා. මම මෙහෙම කිව්වොත් Tamanට තියෙන වාහන ගාන ගණන් කරගන්න බැරි මිනිස්සු ඉන්නව නේද? අදටත් ලෝකේ. ලංකාවෙත් ඉන්නවා. හිතන්නකෝ දවල් කෑමට සිංගප්පූරුවට ගිහිලා ආය ලංකාවට එන මිනිස්සු ඉන්නව නේද? හිතන්නකෝ ඒක එකෙනගේ ලැබීමේ හැටි සංසාර දුන්න හැටි තමයි සිද්ධාර්ථ කුමාරයා ගෙදර හිටියත් රම්මිසු රම්මිසුබ ලැබුණා මහන උනත් ඊටත් වැඩිය ලොකු මහා වෙහෙර විහාර ලැබුණේ සංසාරේ ඇස් ඉස් මස්ලේ ජීවිත පවා දන් දුන්නවා පාරමිතා බලයට අපිටත් පණවිඩයක් තියෙනවා මේ දැන් සමහර මිනිස්සු කියනවා දෙන්න කොහොද ඉතින් අපිට පුළුවන් නම් අපිට කීයක් හරි දිරන්න කියන්නේ නැති හින්දා තමයි දෙන්න කියන්නේ. දීලා නැති හින්දා තමයි නැත්තේ. ඒකයි යාචකයෙක් ගෙදරට එනවා කියන්නේ දෙවියෙක් එනවා කියන එක තමයි. මොකද එයා එන්නේ අපේ මොනවා හරි ගෙනියන්න වගේ කියලා අපිට හිතුණට ඇත්තටම එයා එන්නේ අපිට මොනවා හරි දීලා යන්න. හිතුන්නේ නැහැ නේද කවදවත් තියෙන්නේ. මට නම් එහෙම හිතෙනවා වෙලාවකට දැන් මං ඊයේ පොළොන්නරුව වැඩියනේ හාන්දරනේ. උදේ පාන්දර මං වැඩිය කියලා ආරංචියට හතර පහ දෙනෙක් කියලා. සමහරවිට අපිට මූණ දී ගන්න බෑ මේ බෙහෙත් ටික අරන් දෙන්න කියනවා ගෙදර ලයිට් ගන්න සල්ලි නැහැ කියනවා මේ වහලේ කුණු ටික දා ගන්න විදියක් නැහැ කියනවා නොයෙකුත් ප්‍රශ්න ඕගොල්ලන්ට නම් ඉතින් උදේ පාන්දරම මුස් පේන්තුකම ඉල්ලගෙන යන්න කියලා ඒ වුණාට මට නම් හිතුණා ඒක මා ලැබු භාග්යක් කියලා මොකද මට පින් කරගන්න ඒගොල්ලෝ කරන උදව්ව ඒක නිසා පින්වත්නි මතක තියාගන්න අර මේ දවස්වල විජිත හාමුදුරුව අර හයිවේ එක ළඟ ඉන්නවනේ අර ඉල්ල ගන්න කට්ටිය. ඒගොල්ලෝ බොරු කට්ටියද ඇත්ත කට්ටියද දන්නේ නැහැ. අපි හිතමු ඇත්ත කට්ටිය. බොරු කට්ටිය වුණොත් ඒගොල්ලන්ට නෙපව්. ඇත්ත කට්ටිය වුණොත් අපිට නෙපින්. මං දැක්ක කවුරු හරි පත්‍රයකට දාලා තියෙනවා ඒ වගේ ප්‍රධාන මාර්ගවල යාචකව තියන්න එපා අයින් කරන්න කියලා. මම නම් කියන්නේ එහෙම අයින් කරන්න එපා කියලා. ඇයි දන්නවද? එතකොට අපි හදිසි යන ගම කොහොමද දානයක් දීගන්නේ? ඒගොල්ලෝ අපිට දානයක් දෙන්න උදව් කරන අය.